ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වසර 7කට පෙර මෙරටට ආනයනය කළ පාසල් බස් රථ 80ක් විවිධ හේතුන් මත සේවයට එක්රීමට නොහැකි වී තිබෙනවා. ඒ පිළිබඳ සුවබැලීමට අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා එම සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ සමාගම මීට වසර 7කට පෙර තමයි පාසල් බස් රථ 80ක් ආනයනය කළා තියෙන්නේ. මේක ආනයනය කරපු දවසේ ඉඳන් අද වෙනකන් දුවලා නැහැ. එතකොට මම ඇමතිවරය ලෙස කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරලා ආනයනය කරලා තියෙන මේ බස් ටික දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පාසල් බස් රථ සේවයට යොදවනවා. කැබිනට් අනුමැතිය ලැබිලා මේ සමාගම ඉතා විශාල වාසියක් ලැබලා දුන්නා අපිට. ඒක බස් රථයේ ගෙනාපු දවස්වල තියෙන විනිමය අනුපාතයට තමයි බස් රථයේ මිල කරලා තියෙන්නේ. එතකොට අද දවසේ මිලියන 9ක් වෙන බස් රථයක් 4.8ට තමයි දෙන්නේ. ඊළඟට අපෙන් සල්ලි இல்லන්නේ. අපිට මේ බස් රථ දුවන ගමන් එහි උපදවන ආදායමෙන් ගෙවන්න දෙනව අවුරුදු 4ක්. ඉතින් එතකොට ඇමතිවරයාට උවමනා වූ පමණින් බස් රථ මිලදී ගන්න බෑ. ඒකට තාක්ෂණික කමිටු පත් කරනවා. ඊටම හොඳ ආරක්ෂිත විධිවිධාන සහිතව හදලා තියෙන මේ බස් රථ ටික මිලදී ගැනීම සඳහා තාක්ෂණික අනුමැතිය නැහැ. එතකොට තාක්ෂණික කමිටු අනුමත කරන්නේ නැතුව අපි මිලදී ගත්තොත් අපි රජයේ රෙගුලාසි වලට පටහැනිව බලේ වැරදි ලෙස පාවිච්චි කළා කියලා එතකොට චෝදනාවක් එනවා. එනිසා මම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ මම කැබිනට් මණ්ඩලයත් ජනාධිපතිතුමාව දැනුවත් කරලා මේ සමාගමේ සහතිකයේ මත නියම ව්‍යාපෘතිය ලෙස මේ බස් රථ 80ම අරන් කැමැති පාසල් වලට දිලිවෙලා ධාවනය කරවීමේ කටයුත්ත කරන්න කැබිනට් අනුමැතිය ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා.